ඔබතුමාගේ නමයි මේ අමිල් මහත්මයා නමයි කියවෙනවා මේ ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයේදී ඡන්දෙ ඉල්ලයි කියලා. ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? ඉදිරිපත් වෙනවද? මෙහෙමයි වැඩේ. අපි අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දුන්නේ කිසිදු කොන්දේසියක් නැතුව. අඩුම තරමේ කොහෙද මොකද්ද ඉස්සරහට කරන්න කියලාත් අපි කතා කරලා නැහැ. මේ ඇත්ත කතාව. හරිද? පළවෙනි කාරණා. දෙවෙනි කාරණේ අපි අදටත් ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා අපි කවුරුත් කතා කරලා නැහැ. එනිසා අනික අපි දන්නවා ජාතික ජනබල වේගය කියන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික පක්ෂයක් වගේ නෙමෙයි. එයාලා තීන්දුව තියන ගන්න ක්‍රමයක් තියෙනවා. හරි. එයාලා තීන්දුව තියන ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තමයි මම අදත් පුල පුලා කිව්වේ ඉදිරියට අපි සහයෝගය ලබා දෙන්නේ කොන්දේසි විරහිතව කියන කාරණා. හැබැයි ජාතික ජනබල වේගය විශ්වාස කරනවා නම්, අනුර කුමාර දිසානායක සහෝදරයා විශ්වාස කරනවා නම්, අමිලට හෝ මට හෝ මෙතන ඉන්න නීට්, ඒ වගේම අපිත් එක්ක ඉන්න ලලිට්, මේ සුසන්ත සහෝදරයා අවිල ඉන්න සුසන්ත එන්න මෙතන. හරි. සුසන්ත සහෝදරයාට, හරි, සුසන්ත සහෝදරයාට යම් වගකීමක් මේකෙන් ලබා දෙන එක වැදගත්. අපිට යම් කිසි දෙයක් ඒ වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙයි කියලා. ඒ සම්බන්ධයෙන් අපිට පවරන යම් වගකීමක් වෙනවනම් අපි ඒ වගකීම ඕනෑ මට්ටමකින් දරන්න බාර ගන්න අපි සූදානම්. සරි. ඒත් එක්කම මේ ජනාධිපතිවරයට ඔවුන් අරන් ආවා හරි ජනප්‍රිය සටන් පාඨ වගේක්. මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් නැති කරනවා. එතකොට ඔවුන්ගේ වාහන පවර ගන්නවා. ජනාධිපති බන්දිර රජ්‍යයට පවර ගන්නවා. එකක් තියාගෙන ඒ වගේ දේවල් දැන් මේවා කරන්න පුළුවන් වෙයිද? ද ඒ වගේම දැන් මේවා නොකොලොත් ඔයාලා බලපෑම් කරනවද මේවා කරන්න කියලා? පළවෙනි කාරණේ මේමයි. මෙව්වා කරන්න පුළුවන්. මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. ජන මන්ත්‍රීවරුන්ගේ මොනවාද විශ්වාමයට කපන එක කරන්න පුළුවන් වැඩක්. මොකද මේ රටේ යම් කිසි කෙනෙක් ඉගෙනගෙන තරුණ විභාගයට පෙනී සිටලා ආණ්ඩුවේ රස්සාවකට ගිහිල්ලා එයා අවුරුදු 60ක් වෙනකම් රාජකාරී කරාට පස්සේ තමයි ඒ රජයේ සේවකයට විශ්වාමයට පක් හම්බෙන්නේ. යම් කිසි කෙනෙක් අවුරුදු 20කින් හෝ 30කින් අයින් වුණොත් එයාට අවුරුදු 60 වෙනකම් ඉන්න වෙනවා. එයාට අදාළ විශ්වාමයට පුදන්න. හැබැයි මන්ත්‍රීවරේ අවුරුදු 5ක් පාර්ලිමේන්තුවට ගියාම අවුරුදු 5න් පස්සේ එයාට විශ්වාමයට පක් දෙනවා මුළු ජීවිත කාලෙට. ඒක සාධාරණ නැහැ. මොකද මහජන නියෝජිතයෙක් කියලා කියන්නේ අමුතු වරප්‍රසාද තියෙන කෙනෙක් නෙමෙයි. හරි. එයා රාජ්‍ය සේවකයෙක් වඩා එයා එන්නෙම ජනතාවට සේවයක් කරන්න බලාගෙන. එතකොට මේ කැපකිරීමවත් කරන්න බැරි නම් මොකද්ද එතන තියෙන ජනතාවට කරන්න පුළුවන් සේවය මොකක්ද? ඒ නිසා එතන ඒගොල්ලන්ට සේවයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක කරන්න පුළුවන්. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාමයට පැහැදිලිව ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එයාලට වැටුපක් ගෙවනෝ ඒ වැටුප වැඩි කරලා අපිට කමක් නැහැ. හරිද? යම් දීමනා ප්‍රමාණයක් තියෙනවා. පහසුකම් ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දැන් හිතන්න ගෝඨාභය රාජපක්ෂ අවුරුදු දෙකමාරකින් තමන්ගේ වගකීමත් ඉෂ්ට කරන්න නැතුව මේ රටෙන් පැනලා ගිය ජනාධිපති මාසයකට ලක්ෂ 9කට වඩා දීමනාවක් ගන්න. හරි. මාසයකට ලක්ෂ 9කට, ඒ කියන්නේ 90000යි එයාගේ වැටුප. හරි. හැබැයි ලක්ෂ 7ක් තියෙන ඉන්දල දීමනාව. හරි. ලක්ෂ 7ක් තියෙන ඉන්දල දීමනාව. අනිත් පැත්තෙන් ගත්තාම කාර්ය මණ්ඩලය, වාහන, පොලිසිය මේ සියල්ල දැන් බලන්න අපි විහිදපු ජනාධිපතිවරු කී දෙනෙක් අපි නඩත්තු කරනවද? ඒතකොට ජනාධිපතිවරුගේ ආර්යාවන් කී දෙනෙක් අපි නඩත්තු කරනවද? මං අහන්නේ මේක හරි වීරුවක්. ඒතකොට ඒගොල්ලෝ ආවට පස්සේ ඒගොල්ලන්ට අපි කොළඹින් ගෙවල් දෙන්න ඕනේ. දැන් මේ රජේ මෙයාලව නඩත්තු කරන්නම මේ දරන්නේ මේ ඔබෙත් මගෙත් බදු සල්ලි. මේ රටේ අහිංසක අම්මා තාත්තලා වේලක් කන්න බැරි රටක් මේක මේ වෙලාවේ. ළමෙක් ඉස්කෝලේ යවා ගන්න බැරි තැනක්. ඒ නිසා ඒක කර ගැනීම සම්බන්ධයෙන් මං හිතන්නේ කිසි ගැටලුවක් නැහැ. පැහැදිලි ස්ථාවරයක ඉන්න. අනිත් එක බලන්න ජනාධිපති මන්දිර කීයක් තියෙනවද කියලා. හරිද? නුවර තියෙනවා, අනුරාධපුරයේ තියෙනවා, පොළොන්නරුව, මේ පැත්තට ගියාම මාත, මේ හැමතැනම. සමහර ජනාධිපති මන්දිර වලට ජනාධිපතිවරු අවුරුද්දේ එකපාරක්වත් ගිහිල්ලා නැහැ. හරිද? එකපාරක්වත් ගිහිල්ලා නැහැ. මං හිතන්නේ යනවන වැඩිපුරම ගිහිල්ලා ඇත්තේ නුවරකට ගිහිල්ලා ඇති, කතරගම පැත්තට ගිහිල්ලා ඇති. හරිද? ඔය ඇරෙන්න අනිත් ඒවාට ගිහිල්ලවත් නැහැ. හැබැයි ජනාධිපති නිසා එතන සෑහෙනලු කාර්ය මණ්ඩලයක් දාලා, හරිද, සුදුවලියක් නඩත්තු කරනවා වගේ මේ ජනාධිපති මන්දිරය නඩත්තු කරනවා. ඒ නිසා තමයි අනුර දිසානායක සහෝදරයා ජාතික ජනබල වේගයත් බොහොම පැහැදිලි කරේ. ජනාධිපති මන්දිරයක් තිබ්බම ඇති. දැන් ඉන්න මොනනම් ඔය පැත්තේ හෝටල් තියෙන ඕන තරම් යන්න මොනනම් හෝටලයකට ගිහලා නවතින්න පුළුවන්. ඉන්න ඕන. අනික අපි දන්නවා ලංකාවේ ගමනාගමනය කියන්නේ මහලොකු අසීරු කටයුත්තක් නෙමෙයි. ඊළඟට අපි දන්නවා අවසානයේ අපි දැක්කා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එයාගේ ඡන්ද වැඩවලට ගියේ වත්තල ජායලට ගියත් හෙලිකොප්ටර් එකෙන්. හරි. එතන හෙලිකොප්ටර් එකෙන් ගියේ. ඒ නිසා මේ වෙලාවෙ ඇවිල්ලා අපි තේරුම් ගන්න ඕනේ මුදල කප්පාදු කරන තැනකයි අපි ඉන්නේ. ඒ නිසා අපි ස්වේච්ඡාවෙන් කැමති වෙලා තියෙන පළවෙනි වතාව. මේ පළවෙනි වතාව ඉතිහාසය. කරොත් මේ ජනාධිපති විතරයි, කරනවා නම් මේ ආණ්ඩුව විතරයි. මෙතනින් එහාට කිසිම ආණ්ඩුවකින් මේ දේවල් වෙන්නේ නැහැ.
නිශ්චිතයි. තමන්ගේ වරප්‍රසාද තමා කපා ගන්නවා කියලා කියන ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් මේ ඇවිල්ලා තියෙනවා. හරිද? ඉදිරියට එන මන්ත්‍රීවරු එහෙම මන්ත්‍රීවරු වෙන්නේ. හරිද? තමන්ගේ වරප්‍රසාද තමා කපා ගන්න පෙන්ෂන් එක, වාහන පර්මිට් එක, හරි, මන්දිර, නිල නිවාස, හරි, මේ කිසිවක් එපා. අපි රට හදන්නම්, රට අපිට එකට අවස්ථාවක් දෙන්න කියන එකම ජනාධිපති මේ. එකම ජනාධිපති මේ, එකම ආණ්ඩුව මේ. හරිද? හැදෙන ආණ්ඩුව. අනිත් එක තමයි, අනිත් පැත්තෙන් ගත්තාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ කියන කාරණේ ඇතුලේ, හරි, මේ කියන කාරණේ ඇතුලේ මේ කටයුතු කරගන්න විධායක ජනාධිපති ධුරේ ගොඩක් කට්ටිය ආව. හැබැයි කරේ නැහැ. ඇයි? විධායක ජනාධිපති ධුරේ වාඩි වුණාම ඒක කරන්න හිතෙන්නේ නැහැ. නිශ්චිතව මතය ගන්න, විධායක ජනාධිපති ධුරේ අහෝසි කරනවා වගේම ඒකට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් හදලා, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ඇතුලේ මේ රට තවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගිහිල්ලා මේ විධායක බලතල කප්පාදු කරන ක්‍රමවේදය සහ වැඩසටහන කරනවා නම් කරනවා කියලා කිව්වෙත් නිශ්චිතවම කරන්නේ ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමත්. ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තහම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකුත් විතරයි, ඒක නිශ්චිතයි, ඒක සහතිකයි. ඒ නිසා අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා.